එසල්දබ YouTube channel එක අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා හැමෝම ආයිබුවන් කියලා පිළිගන්නවා. ටිකක් වෙනස් මාතෘකාවක් වෙන මේ වීඩියෝ එකෙන් ගේන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ නිින්ද. එහෙමත් නැත්නම් ඔයාලා නිදා ගන්න වෙලාවේ තියෙන වැදගත්කම ගැන. එසල්දබ production ගොඩක් අය අහලා තියෙනවා, ගොඩක් අය දන්නවා කලින්ම නින්දට ගිහිල්ලා කලින්ම අවදීන එක තමන්ගේ ශරීර සෞඛ්‍යයට ඉතාමත් හොඳයි කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කතාවේ විද්‍යාත්මක පසුබිම මොකද්ද කියලා ටිකක් ඔයාලට කියලා දෙන්න. ඔයාලා දන්නවද අපේ ශරීරය නිර්මාණය වෙලා තියෙන්නේ ස්වභාව ධර්මයෙන්ම අපේ ශරීරය ඇතුලේ ශරීරයට ආවේනික ඔරලෝසුවකට අනුව කියලා. ඉතින් මෙන්න මේ ඔරලෝසුව ගොඩක් වැදගත් කාර්යභාරයක් සිද්ධ කරනවා අපේ ශරීරය සෞඛ්‍ය සම්පන්නව තියාගන්න. ඒ වගේම ශරීරයේ බොහෝ ඉන්ද්‍රියන්ගේ කාර්යභාරය වඩාත් ක්‍රමානුකූලව පවත්වාගෙන යන්න මේ ඔරලෝසුව ඉතාමත් වැදගත් වෙනවා. මෙන්න මේ ඔරලෝසුවට අනුව තමයි ඔයාලට නිින්දට අවශ්‍ය කාලය තීරණය කරලා තියෙන්නේ. අපේ ශරීරයේ රාත්‍රී 11ත් පාන්දර 3ත් අතර කාලය තුල අක්මාවේ වැඩි රුධිර ප්‍රමාණයක් එකතු වෙනවා, සංසරණය වෙනවා කියලා නූතන වෛද්‍යවරුන් විසින් සොයාගෙන තියෙනවා. මෙන්න මේ කාර්ය නිසා මේ කාලය තුල අක්මාව විශාල වෙනවා කියලා වෛද්‍යවරුන් විසින් සොයාගෙන තියෙනවා. මේ රාත්‍රී 11ත් පාන්දර 3ත් අතර කාලයේදී තමයි ඔයාගේ අක්මාව තුල අක්මාවේ තැන්පත් වෙලා තියෙන විෂ අක්මාව විසින්ම විනාශ කරන එක සිද්ධ කරන්නේ. මෙන්න මේ රාත්‍රී 11ත් පාන්දර 3ත් අතර කාලය තුල ඔයා නිදාගත්තේ නැත්නම් ඔයාගේ අක්මාවට මේ පැය 4ක කාලය අහිමි වෙනවා විෂ නැසන කාර්යය සිදු කරන්න. ඉතින් යම්කිසි කෙනෙක් රාත්‍රී 11ට නිදාගත්තේ නැත්නම් අක්මාව විසින් මේ කාර්යය සිදු කරගන්න පැය 4ක කාලය අඩු කරගන්නවා. උදාහරණයක් විදිහට ඔයා රාත්‍රී 12ට නිදාගත්තොත් මේ කාර්යය සිදු කිරීමට පැය 3ක කාලයක්, පාන්දර 1ට නිදාගත්තොත් පැය 2ක කාලයක්, පාන්දර 2ට නිදාගත්තොත් පැය 1ක කාලයක් වශයෙන් අක්මාව විසින් මේ කාලය අඩු කරගන්නවා. ඉතින් ඔයාට ප්‍රශ්නයක් එන්න පුළුවන්, ඔයා පාන්දර 3ට නිදාගත්තොත් මොකද්ද වෙන්නේ කියලා. ඇත්තටම වෛද්‍යවරුන් පවසන විදිහට ඔයා පාන්දර 3ට නිදාගත්තොත් අක්මාව ඔයාගේ ශරීරයේ විෂ අයින් කරගන්න කාලයක් වෙන් කරගන්නේ නැහැ. ඉතින් ඔයා හැමදාම පාන්දර 3ට නිදාගන්න කෙනෙක් නම් ඔයාගේ ශරීරයේ අහිතකර ද්‍රව්‍ය එකතු වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ නිින්ද අඩුකම සහ ඔයා වේලාවට නිදාගන්නේ නැතිකමේ ප්‍රතිඵල විදිහට ඔයාට සමහර අවස්ථාවල අත්දැකීමෙන් දැනගන්නත් පුළුවන් වෙයි. ඔයා පාන්දර 3ට නිදාගෙන කොච්චර පරක්කු වෙලා නැගිට්ටත් ඔයාගේ ශරීරයට තෙහෙට්ටු ගතියක් බැරිකමක් දැනෙන්න පටන් ගනී. ඉතින් පරක්කු වෙලා නිදාගෙන පරක්කු වෙලා නැගිටින එක ඔයාගේ ශරීර සෞඛ්‍යට හිතකර වෙන්නේ නැහැ. ඒ වගේම ඔයාට මතක් කරන්න ඕනේ ඔයාගේ ශරීරයේ මේ ස්වභාව ධර්මයෙන්ම පිහිටලා තියෙන ඔරලෝසුව පාන්දර 3ත් පාන්දර 5ත් අතර වෙලා වෙන් කරලා තියෙන්නේ ඔයාගේ පෙනහළුවල. මේ පාන්දර 3ත් පාන්දර 5ත් අතර කාලයේදී ඔයාගේ පෙනහළුවල හොඳ රුධිර සංසරණයක් සිද්ධ වෙනවා. මේ වෙලාවට ඔයාට කරන්න හොඳම කාර්ය වෙන්නේ ව්‍යායාම කිරීම සහ හොඳ වාතාශ්‍රය තියෙනතරක කාලය ගත කිරීම. මීට අමතරව ඔයාගේ ශරීරයේ උදෑසන 5 සිට 7 දක්වා කාලය වෙන් කරලා තියෙන්නේ මහා අන්ත්‍රය තුල රුධිර සංසරණය කිරීම වැඩි කිරීම. මේ කාල වේලාවේදී වැසිකිළි යාම වඩාත් සුදුසුයි කියලා තමයි වෛද්‍යවරුන් කියන්නේ. ඊට පස්සේ උදේ 7 ඉඳන් 9 වෙනකන් කාලේ ඔයාගේ ශරීරය කරන්නේ ආමාශය ප්‍රදේශයට රුධිර වහනය වැඩි කරන එක. ඉතින් ඒකින් දා ඔයාගේ දවසේ ප්‍රධාන ආහාර වේල ලබා ගන්න එක උදෑසන 7ත් 9ත් අතර සිදු කරන එක තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. අපි හිතනවා මේ වීඩියෝ එකෙන් SLD bro අපි ඔයාලට වැදගත් වෙන කරුණු අරගෙන ආවා කියලා. මේ වගේ වීඩියෝ ටිකටම බලන්න අපිව subscribe කරන්න අමතක කරන්නත් එපා.